අද කතා කරන්න යන්නේ container chip එකකින් container මුහුදට වැටුනොත් ඒව ගිලිනවද නැත්නම් ඒව පා වෙනවද කියලා. අතර මේක ගොඩක් අඩියට තියෙන ප්‍රශ්නයක් වලට දැන් අද වීඩියෝ එකක් මම පෙන්වන්න යන්නේ. ඉතින් මෙන්න මේව ගැන විස්තරයක්. ඔන්න සාමාන්‍යයෙන් මේ chart එකෙන් පෙන්වන්නේ මේ අවුරුදු වල කොච්චර containers loss වෙලා තියෙනවද මුහුදට සහ 2013 වර්ෂයේ තමයි වැඩිපුරම විදිහට loss වෙලා තියෙන්නේ. ඉතින් හැම අවුරුද්දකම මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එක්කෝ නැවක් container නැවක් කැඩෙන්න පුළුවන් මුහුදයක්දී එක්කම containers එක යන්න පුළුවන්. ඒ වගේම containers වල bad weather එක ඉන්න පුළුවන්. මෙන්න මේ one opus කියන අපේ container එක 1800ක් විතර loss වුණා. ඒ වගේ මේ mask SN කියන ඒ නැවෙත් කන්ටේනර් 700 ගානක් ලොස් වුණා. මේවට හේතුව මොකද්ද? බෑඩ් වෙදර් එකද නැත්නම් හරියට ලැෂින් එකක් කරලා නැද්ද කියන වගේ දේවල් තියෙනවා. රයිට්. මෙන්න මේක තමයි ස්ටෑන්ඩඩ් කන්ටේනර් එක සයිස් එක. මීටර 12ක් දෙක, මීටර 2.4ක් පළල සහ 2.4ක් උස. ඒ වගේම මේ කන්ටේනර් එකට ටොන් 70ක බර දාන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් ගිලෙයිද? වල දැකලා තියෝ ඔය පාර යනකොට එහෙම මෙන්න මේ જાතිය තමයි සාමාන්‍ය ස්ටෑන්ඩඩ් කන්ටේනර් එකේ සයිස් එක. ඒ වගේම තමයි තියෙනවා කන්ටේනර් වල පොඩි සයිස් එක. ඒක මීටර 5.9ක් දිග සහ 2.4ක් පළල සහ 2.3ක් උසින් යුක්ත වෙනවා. ඒ වගේම ටොන් 34ක බරක් දර ගන්න පුළුවන් වෙනවා. ඉතින් හුඟක් වෙලාවට මේ රෆ් වෙදර් එකත් එක්ක ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ කන්ටේනර් වැටෙනවා. මේ වැටෙන්නේ කොහොමද? මේකට අපි කියනවා කන්ටේනර් සාමාන්‍යයෙන් ලැෂින් කරනවා කියලා. ඒ කන්ටේනර් පේන බාස් වලින් එහෙම අපි මං කන්ටේනර් චිප් එකේ වැඩ කරද්දි මං හොඳටම දන්න එක, ඒ කියන්නේ අපි මේව ඇදලා බැඳලා තියෙනවා. හරිද? ඒ වගේම අපි ඒවට ලොක් දානවා. ඒ කියන්නේ කන්ටේනර් උඩට ගහද්දි. එතකොට මෙන්න මේ කන්ටේනර් එහෙම කොච්චර ගැහුවත් කන්ටේනර් වල මෙන්න මේ වගේ බෑඩ් වෙදර් එකක් ආවට පස්සේ අනිවාර්යෙන් අපිට කියන්න බෑ මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කන්ටේනර් එක බෝට ටයිඩ් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙන්න මේ පේන ආකාරයට වතුර පිරෙන්න පුළුවන් ඇතුළට. ඒත් වතුර පිරෙන්න ගත වෙන වෙලාව අනුව අනිවාර්යෙන් ගිලීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අර ඉස්සල කන්ට්‍රේන් වගේ කාර් දෙකක් වගේ එක ඇතුලේ බර දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් මේක ගිලෙනවා. ඒ වගේම මේක අයක ඇතුලේ ටොයිස් මොනවා හරි තිබ්බොත් උදාහරණයක් විදිහට ඒව ගිලෙන්නේ නැහැ. මොකද ඒව පාවීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් එහෙම වුණාම ගිලෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කන්ටේනර් එක තියෙනවා නම් පාවෙන ද්‍රව්‍ය බර නැති මොනවාට ටොයිස් හෝ ඒ ඕනම જાතිය මම දැන් ඉස්සරහට තව වීඩියෝස් වලින් පෙන්නනවා. මොහොත යනකොට අනිත් නැව් වලට මේ වගේ කන්ටේනර් පාවෙන ඒවා දැකලා එලා ගන්න ඒවා. දැන් උදාහරණයක් විදිහට මේ වගේ ටොයිස් එහෙම මොනවා හරි තිබ්බොත් එහෙම මොහොතේ හැමතැනම යන එක විතරයි වෙන්නේ. ඒව පාවි අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ලොකු ඩැමේජ් එකක් වෙනවා මොහොතේ. මම මේ උදාහරණයකට ටොයිස් කියලා ගත්තේ වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කන්ටේනර් එකක් පාවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගිලීමේ හැකියාවකුත් තියෙනවා. ඒ ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ කන්ටේනර් ඇතුලේ තියෙන අඩංගු වන ද්‍රව්‍යය අනුව. හැබැයි මේ වගේ කන්ටේනරයක් ගිලුනොත් මෙන්න මේ ගානට, ඒ කියන්නේ 4-3කට වඩා ගිල්ලා බොහෝ වෙලාවට අනිත් පොඩි නවක් එහෙම දැක්කේ නැතුනොත් එහෙම මේවා ගහගෙන එද්දී අනිවාර්යෙන් ඒක ඇවිල්ලා වැදින වේගෙත් එක්ක ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ ඩැමේජ් එක වෙලා අනිවාර්යෙන් ඒ පොඩි නව ට ලොකු ඩිසාස්ටර් එකක් වෙන්න පුළුවන්. ඒක ගිලෙන්න උනත් පුළුවන්. හරිද? ඉතින් එහෙම දේවල් වෙලා තියෙනවා. මොකද මේ කන්ටේනර් එක විසිබල් නෑ. මොකද මේක ගිලුණාට පස්සේ. ඒ වගේම තමයි මේ කන්ටේනර් වල දැන් මෙහෙම අපි ලැෂින් එක කොච්චර හොඳට තිබ්බත් ඒවා කැඩෙන්න පුළුවන්. මොකද මේ බෑඩ් වෙදර් එකත් එක්ක ඒ දේවල් වල අර ෂුවර් එකක් නැහැ අපිට මේ 100% safe කියලා. මොකද එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් හොඳම ප්‍රශ්න මේ වගේ මෙහෙම වැටුණාට පස්සේ මේ කන්ටේනර් වලට මොකද වෙන්නේ? මේවා ඇත්තටම හුඟක් වෙලාවට පාවි තියෙන ඒවා තියෙනවා. ඒ කියන්නේ ගොඩ ගහනවා පාවි සමහර ඒවා නම් එහෙමම නැහැ එහෙමම යට යනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් කන්ටේනර් වල අපි කියනවා මේ බෝට ටයිට් එක සහ වෙදර් ටයිට් කියලා. මොකද දැන් කන්ටේනරයක් සාමාන්‍යයෙන් වෙදර් ටයිට් කියන්නේ අපි කන්ටේනර් ඇතුලේ තියෙන ඒවා ඒකේ ආරක්ෂා වෙන විදිහට තමයි හදන්නේ. දැන් බෝට ටයිට් එකක් ඩෝ එකක් වගේ තියෙනවා නම් ගිලින එකෙන් තමයි ආරක්ෂා වෙන්නේ. දැන් හුඟක් වෙලාවට බෝට ටයිට් ඩෝ එකක් කන්ටේනර් හදනවා අඩුයි. මොකද කන්ටේනර් වල තියෙන්නේ මේ උඩනේ තියෙන්නේ නැවේ. එතකොට ඒව හදන්නේ වෙදර් ටයිට් කියලා. දැන් උදාහරණයක් විදිහට ඉරව්වෙන් ඊට පස්සේ ඒ අර අනිත් වතුර ඇතුළට ලීක් වෙන එක වගේ බුලුවන් තරම් අඩු කරන්න තමයි සාමාන්‍යයෙන්. ඉතින් මේ වගේ එකක් ඩැමේජ් එකක් එහෙම ගිලුනොත් එහෙම ඇත්තටම අපේ තියෙන ස්වභාවික මුහුදු සත්වයන්ටත් ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ වගේම තමයි මේ කන්ටේනර් වල ගිලුනොත් මෙන්න මේ ගානට, ඒ කියන්නේ දැන් ඔය 4
අපි ගත්තොත් එහෙම 3කට වඩා ගිලුණොත් එහෙම ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කන්ටේනර් ඇතුලේ තියෙන ද්‍රව්‍ය අණුව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක ගිලනවා. හැබැයි සමහර ඒවා ගිලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අර අන්තිම කොන වෙනකම් පොඩ්ඩක් පාවිපාවේ තියෙනවා පිළීමේ ගුණය අනුව. ඉතින් මේ වගේ ඒවා එහෙම වුණොත් අඳුන ගන්න පුළුවන්. යන්නේ හින්ද තමයි සමහරලාට මේ කන්ටේනර් වල පාට පාට ගාලා තියෙන්නේ. හැබැයි පාට පාට ගාන එකෙන් 100% කියන්න බෑ. දැන් මේ වගේ ගිල්ල තිබ්බොත් අපිට පේන්නේ නෑනේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ සුදු පාට ගාන්න එක හේතුවකුත් තියෙනවා. දැන් මෙන්න මේ දවල්ට අපිට කන්ටේනර් යද්දි මෙන්න මේ වගේ අවුව තියෙන වෙලාවකට ඒ අවුව ඔබ්සර්ව් කරලා කන්ටේනර් ඇතුළේ තියෙන එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ ගොඩක් දේවල් තියෙනවා එහෙම. අපිට අර හැමදේම කරන්න බෑ. දැන් රේඩාර් එක වගේ නම් කන්ටේනරයක් ලොස් වුණාට පස්සේ පින්වීමේ සම්භාවිතාවය තියෙනවා. මෙන්න මේ වගේ මොනෝhari උපකරණයක් අපි ඒකට සම්බන්ධ කරලා තිබ්බොත්. එහෙම නැතුව නම් ඉතින් අපිට එකපාරම හොයාගන්න බෑ කොහෙද මේව නැතුණේ සහ ඒ විස්තර මොකක්ද ඉතින් පාවි පාවි කොහේ හරි ගොඩබිමක් වෙත එනකන් එන එක තමයි හුඟක් වෙලාවට වෙන්නේ. ඉතින් ඒ වෙලාවට මේ වගේ යන නැවක් හරි කොහොම හරි දැක්කොත් ඒලා අනිවාර්යෙන් ඇදගෙන එනවා එක්ක ගන්නවා. ඉතින් ওই වගේ දේවල් ටිකක් තමයි වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේ පෙන්නන්නත් යනවා මේකෙන් පස්සේ ඔයාලට වීඩියෝ ටිකක් මේ රෆ් වෙදර් එකේදී කන්ටේනර් නැවක කොහොමද තත්ත්වය සහ ඒව වැටෙන ආකාරය මුහුදට සහ ඒව දිස් වෙන ආකාරය වරහයකට ආවට පස්සේ සහ මේ කන්ටේනර් වලින් වැටුණ කන්ටේනර් කොහොමද මිනිස්සු ඒව අහුලගන්නේ සහ ඒවා කොහොමද බඩු ගන්නෙ. ඒ අතර මගේ තියෙනවා පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. අපිත් මේ මොහොතේදී කන්ටේනර් හම්බෙලා තියෙනවා අපිට. ඇත්තටම එක සැරයක් කන්ටේනර් එක කට් කරලා ඔය වගේ ගද්දි ඇත්තටම තිබ්බේ සපත්තු. ඉතින් මේ සපත්තු ගනිද්දී ඇත්තරම අපි ඔක්කොම ඇත්තරම සතුරු වුණා අපිට ඔක්කොම සපත්තු ගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉතින් ඕපන් කරලා අපි එළියට ගද්දි බොක්ස් එක ඇත්තරම මේ කන්ටේනරේ තනි කරම එලා දාලා තිබ්බේ එක සයිඩ් එකක සපත්තු විතරයි. ඒ කියන්නේ දකුණ නම් දකුණ කකුලම සපත්තු විතරයි. වම් කකුලේ සපත්තුව දාලා නැහැ. ඉතින් ඒක දාන්නේ අර හොරකම් කරන එක වළක්වා ගන්න. ඉතින් ඇත්තරම ඒක මුළු කන්ටේනරෙම තිබ්බේ දකුණු කකුලට අදාළව සපත්තු. ඉතින් අපි ගත්තර ඉතින් ඇත්තර මේකේ වැඩක් උන්නේ නැහැ. මොකද දකුණු කකුලට විතරක් දාලා සපත්තුේ වැඩක් නැති හින්දා. ඉතින් අන්න ඒ වගේ උපක්‍රමශීලී දේවල් අනිවාර්යෙන් පාවිච්චි කරනවා මේ කන්ටේනර් වලට ලෝඩ් කරද්දී. එතකොට තමයි අර කාටවත් ඩැමේජ් කරලා මුකුත් ගන්න බැරි වෙන විදිය තියෙන්නේ.